අපි නවසන්ධානය හදනවා ස්තීරම හදනවා. අපි ලබන සතියේ නවසන්ධානයේ අලුත් නිලධාරිමණ්ඩලය තෝරනවා. පුටුව පුටුව ලබනවා. ඒවා ඒ විලාවට බලාගමුකෝ. ඉතින් නිලධාරිමණ්ඩලය පත් කරගත්තාම එක ප්‍රබලයේ කවුද ඉන්නේ? ඔයාලට නේද මේ තව දවස් 9ක් බලාගෙන ඉන්න බැරිද ඔයාලට? ප්‍රබලයේ ඉන්නේ සාමාන්‍ය. ප්‍රබලයේ හුඟක් ඉන්නවා බලාගත්ත හැකි. ප්‍රබලයේ ඉන්නවා ගොඩක්. දැන් ඔබතුමා මේ පක්ෂේ ඉන්න අය පොඩ පොඩ යනවා. ඒක ගැන මොකද ඔබතුමා කරන්නේ? නෑ නෑ, අනික පක්ෂවලත් ඔයගේ යනවනේ. ඉතින් නමුත් අපේ යන අය ගැන විතරනේ ප්‍රචාරය දෙන්නේ. සන්ධානය හැදෙනවා. ලබන සතිය වෙනකොට ඒකේ මූලික කටයුතු බොහොමයක් අවසන් වෙනවා. මේ රටේ බිහි වෙන ශක්තිමත් සන්ධානය බවට පත් වේ. මන්ත්‍රීවරුත් තුනක් ඒ පාර්ලිමේන්තුව නියෝජනය කරන ගොඩක් අය. අපි කොහොමද ආණ්ඩු ඉන්නකොට රාජ්‍ය නායකයා විදියට එතුම ගිනියන වැඩ පිළිවෙලට අපි සහයෝගය ලබා දෙනවා. ආණ්ඩු එක කිසි ප්‍රශ්නයක් නැහැ. අපි තාම වෙන විදිහේ ව්‍යුහයක් ඇති වෙයි. සන්ධානයේ සකස් වෙන ව්‍යුහය පිළිබඳව මෛත්‍රීපාල ජනාධිපතිතුමාද චන්ද්‍රිකා මැතිනිය ගැනයි මේ දෙතුන් ගොල්ලම ගැන කතා වෙනවනේ. ඉතින් අපිට ඒක හදාගන්න පුළුවන්. කොහොමුණත් අපි තීන්දුවක් ගන්න පක්ෂයක් විදියට. ඒක එක්කෙනෙක් ගැන තීන්දුවක් ගන්න එක්කෙනෙක් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට මේ වගේ බොහොම හොඳ සාකච්ඡාවක් කළා. තීන්දුව කරනවා. ඒ වගේම අපි සන්ධානයක් හැදුණොත් සන්ධානයේ විදියට මොකද්ද තීන්දුව කරනවා? කාටද උදව් කරන්නේ කියලා.